වන් වාසු ශිල්පයයි ඔබේ නිවසයි අපි මේ යටතේ ඔබ දැනුවත් කරා කරුණු කීපයක් අද මේ අදහස වෙන්නේ මොකද මේ වර්තමානයේ මේ නිවාස කරනේදී මිනිස්සු අතර මේ වැරදි මත බහුල වෙලා තියෙනවා ඒ වගේම මේ මේ මේවා නිසා මේවා අහලා ඉතින් මේගොල්ලෝ මානසික ඕගොල්ලෝ වැටෙලා ගෙවල් කඩනවා විඳිනවා හරිදී කඩනවා වැරදිදී තියාගන්නවා මේ වගේ දේවල් ඔයගොල්ලෝ අතින් සිද්ධ වෙනවා ඒ නිසා අපි කතා කරේ වාසු ශිල්පය ඔබේ නිවස යටතේ මේ තවදුරටත් මෙවැනි මති මතාන්තර වලින් ඔබ නිදහස් කරන්නේ කොහොමද කියලා මේ යටතේ මට හිතුණා කතා කරන්න මේ මෙත මේ දොරෙන් බැලුවාම එහා ජනේලෙන් එළිය පේනවා මේ ජනේලෙන් බැලුවාම එහා පැත්ත පේනවා මේක බල කොච්චර මේක වුණාම වෙන්නේ මොකද මේ ශක්තිය මෙතනින් ඇවිල්ලා එහෙන් යනවා ඉතින් ඒ වෙන්නේ මොකද ඉතින් මේකට ඔකල බය වෙනවා බයල කරන්නේ මොකද ඒ ජනේලේ වහන එක්කෝ දොර වහන වැහුව හැටිය වෙන්නේ මොකද එතනට දින එළිය එන එක සුළඟ එන එක අපිට නැතිල ඒ හින්දා වෙන්නේ මොකද එතන ලොකු අසාධාරණයක් වෙනවා අවසාන ප්‍රතිඵලය තමයි ඒ අක්‍රීය තත්ත්වයට පත් වෙනවා ඉතින් ඒ නිසා වෙන්නේ මොකද මුළු ගෙදරම අක්‍රීයයි අන්තිමට වාසය කරන අපිටත් ඒකේ බලපෑම ඇති වෙනවා මේක තමයි ඇත්ත නමුත් ඔබ හිතුවද ඔබේ ගමේ දින පරණ ගේකට යන්න ඔබ පරණ ගියා වලව්ව රටට ලෝකෙට වැඩක් කරපු මිනිස්සෙක් හිටිය ගෙදරක් බලන්න රටට ලෝකෙට වැඩ කරපු මිනිස්සෙක් හිටිය ගෙදරක් බලන්න මෙදිනම් බලනවා යහමත පේන්නේ නැද්ද කියලා පරණ වලව් වල බලන්න මේක පේනවා මේ පැත්තෙන් එන සුළඟ මේ පැත්තෙන් ඉක්මනින් ගේ හරහා අයින් වෙනවා කියන්නේ ගේ ඇතුලේ තියෙන ඌෂ්ණේ රස්නේ උෂ්ණත්වය අඩු කරන වැඩක්නේ ඉතින් මේක අපි වැහුවාම වෙන්නේ මොකද ගේ ඇතුළේ රස්නේ ඉතින් මේකෙන් අවාසිය ගන්නද අප්‍රිකමයි ඉතින් ඉස්සර ජනේල් ඔච්චර ලොකුද නැහැ පොන්චි ජනේල් තියෙන්නේ ලොකු ගෙවල් ඒත් ඒකේද සීතලයි ඔබ පොඩ්ඩක් බලන්න ඉතින් මේ 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 මතය වැරදි මතයක් ඇත්තට මෙහෙම දෙයක් වෙන්නේ මෙහෙන් එන විශේෂක්ති ඉහෙන් යනවා කියලා ගන්න විශේෂක්තිය කියන්නේ මොකද්ද ටිකක් වායද විශේෂක්තිය කියන්නේ අපි දන්නවා මේ හැම එකම මේ මවුස් එක මේ ෆෝන් එක ඉතින් මේ වගේ දේවල් අපි ගත්තොත් එහෙම මේ හැම එකම මම සහ ඔබ මේ 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 කැමරාව. ඒතර ඔබේ ඔබේ තියෙන එක ලැප් එක, එක ඩෙස්ක්ටොප් එක, මේ ඕනම එකක් ඔය ෆෝන් එක. මේ හැම එකකින්ම ඒ හැම එකම වස්තුනේ. මේවා හැදෙන්නේ බෑ මොනවා හරි. මේ හැදෙන්න ඕන මූලද්‍රව්‍යයක් තියෙන බෑ. මේ මූලද්‍රව්‍ය මේ එදා ඉඳලා වෙන් කරනවා ආපෝ තේජ වායු පටවි ආකාශයක. ඉතින් මේ වෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් ගෙයක් හැදුවාම ගේ හැදලා තියෙන තේකේ. එතකොට ශක්තියක් තියෙන්නේ මේ මේ හැම එකක්ම හැදුවාම ඒකෙන් නිකුත් වෙන දේ තමයි ඒකේ තියෙන හැකියාව තමයි ශක්තිය කියන්නේ. ඉතින් මෙහෙන් එන්නේ එහෙන් යනවා කියන එක පොඩ්ඩක් හිතලා බලන්න කොච්චර වැරදි මතයක්ද කියලා. මේ වගේ දේවල් අහලා ඔබේ හොඳ නිවස වැරදි විදිහට හදා ගන්නට එපා.